ගෝලාකාර ලෝකයේ නොදන්නා තතු විත්ති සොයා යන රේඩියෝ ගවේෂණය දසික ගෝලීයව තොරතුරු සොයා යන ගමනේ එක් නැවතුමක් ලෙස සමිටුවන් කිරීමේදී විවිධ මානයන් තුළ එක් එක් කාරණාවන් හා අද්භූත කර සිදුවීම් සමස්තයක් ලෙස ලෝකයේ කොතෙකුත් දැන් හඳුනා ගැනීමට ලක් කිරීමේදී නිදන්ව හා සැඟවුණු අපූර්ව හා අභිරහස් තැන් සොයා යන්නට ලැතින් ඇමරිකාවට අයත් අර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් අගනුවර සිට කිලෝමීටර 300ක් නිර්තගසින් පිහිටා තියෙන විශාල විලකින් හිටි හැටියේ විනාශ වී නටබුන්නුණු නගරයක සුන්බුන් මතුය. ද සීක මෙවර සොයා යන්නේ මෙම අද්භූත කර නගරේ කතාව පිළිබඳවයි. මෙය හොල්මන් නගරයක්. එසේ ඉදිරිපත් වන්නේ මාධ්‍ය මගින්නේ හඳුන්වා දෙනු ලබන අර්ථකථනය මතයි. වසර ගණනාවක් තුළ විලකින් සැඟව ගියා වූ මෙම නගරයට ඇත්තටම මොකද්ද වුනේ? ඒ පිළිබඳව විමසා බලන විට අභිරහස් කරුණු රසක් හමුවන එපෙක් වෙන්යන්ුවෙන් නම් කෙරුණු හොල්මන් නගරයක් ලෙසයි කවුරුත් මෙම නගරය හඳුනා ගනින්නේ. කිලෝමීටර 400ක් පමණ ඉහත පෘථිවි කක්ෂයේ රඳවා ඇති අභ්‍යවකාශ නැවතුම්පලක් ආශ්‍රය කරගනිමින් අධීක්ෂණයට ලක් කිරීම තුළ පෘථිවියේ පහළ සිදුවන භූමියේ වෙනස් වීම් කාලගුණික පෙරළිය ආදී සියල්ල ඉහළ සිට නිත්හෙරන අභ්‍යවකාශ නැවතුම්පලයේ ඇති සූක්ෂම කැමරාවල මේ නගරයේ අභිරහස් තැන් සුපැහැදිලිව නිරීක්ෂණයන්ට ලක් කෙරෙනවා. 2012 වසරේ මෙම අභ්‍යවකාශ නැවතුම්පල ලැතින් ඇමරිකාවේ ආර්ජන්ටිනාවට ඉහළින් ගමන් කරමින් තිබුණ අතර මෙම නගරයේ ඉඳලා සැතපුම් 300ක් නිරිතින් මෙම විල සහ අනෙකුත් භූමි කලාපයන් නිරීක්ෂණයට ලක්වද එවකට කිසිදු අමුත්තක් නිරීක්ෂණය නොවිනි. නමුත් ඉන් වසර 3කට පසු පෘථිවි කක්ෂයේ රඳවා ඇති ආවේක්ෂ චන්ද්‍රිකාවක් මෙම විල අවට භූමියේ ඡායාරූප ගැනීම තුළ හඳුනා ගැනීමේදී අසාමාන්‍ය දෙයක් කාකෙත් නැත ගැටුනි. ඒ විලේ ජලකඳ දෙපය කරමින් නටබුන්න ගිය හොන්මන් නගරය ඉහළට මත වී පෙනීමයි. චන්ද්‍රිකා ඡායාරූපවලට අනුව නගරයේ ඉතිරිව ඇත්තේ සුන්බුන් ගොඩක් පමණි. මෙහි අභිරහස් තැන සොයා යාමේදී මීට වඩා වඩාත් උනන්දුවක් දැක්වූ ඉතිහාසඥයෙකුයේ ඇමරිකන් ජාතික ආචාර්ය මයික් පැවලෙක්ය. ඔහු චන්ද්‍රිකා ඡායාරූපවලට අනුව මේ පිළිබඳ උනන්දුවක් දැක්වූ අතර මේ පිළිබඳව ඔහුගේ අවධානය යොමු වන්නේද හමුදා කටයුතු සම්බන්ධයෙන් වූ විශේෂඥ දැනුම වන අතරම යුද ගැටුම් පවතින ප්‍රදේශයක විනාශය පවතින්නේ කෙසේද යන්න හඳුනා ගැනීමේ හැකියාව නිසයි. චන්ද්‍රිකා ඡායාරූපයේ අධ්‍යයනය තුළින් මෙම හොල්මන් නගරයේද දක්නට ලැබෙන්නේ එවැනි විනාශයක් ගැන ඔහුගේ අදහස විය. ඒ අනුව මෙහි අභිරහස් තැන් සොයා යන්න ඔහු පෙළඹෙන්නේද මේ නිසාවෙනි. මෙම නගරය මහා මූසල තැනක් විය. නටබුන්නෝ නගරයත් එහි අවට වහල නැති නිවාස සහ ගොඩනැගිලිවල ඉතුරුණු බිත්ති ආදියත් මූසල් බැනුමක් ගන්නා බව නිරීක්ෂණය කළ මයික්ට නගරයේ මැදට යද්දී එහි සිදු වියති විවසනයේ තරම හොඳ හැටි පැහැදිලි විය. චන්ද්‍රිකා ඡායාරූපයෙන් දක්නට ලැබෙනවාටත් වඩා මහා පරිමාණයේ විවසනයක් මයික්ට පෙනෙන්නට විය. එය පරමාණු බෝම්බය පිපිරීමෙන් පසු දකින්නට ලැබෙන විවසනයක් වැනිය. තැනින් තැන මියගිය ගස් කඳන් දකින්න ලැබෙන මෙහි මිලිස් කුළුටක් දකින්න නොලැබුණු නමුත් සතකුයයි කීමට හැක්කේ ඉඳ හිට දකින්නට ලැබෙන ලිහිණියකු පමණයි. ඇඟ කිලිපොලා යන නිහඬතාවයකින් දසත රජයන මේ උත්තමෙන්ම මූසල නගරයේ නාමය එපෙක් පෙන් වෙද්දී මෙම නගරයේ මෙසේ විවසනයකට ලක් වී ඇත්තේ 1985 වසරේ නොවැම්බර් 10 වෙනිදායි.
එදා මුළු නගරයම ඇසුරු සැනින් විලිට බියවිය. වසර 25කට පසු ජලය සෙමින් සෙමින් බැස යන්නා වූහි නගරේ නටබුන් මේ ආකාරයෙන් මතුවීමට ලක් වී තිබෙනවා. සාමාන්‍ය මහා පරිමාණයේ අපදාවක් සිදුණු ස්ථානයක දකින්න නොලැබෙන විදිහේ අසාමාන්‍ය දෙයක් නටබුන් වී නගරේ පුරා ඇවිද යද්දී මයිට දක්නට ලැබුණා. ඒ නිවෙස්වල බිත්ති කොටස්වලත් මැරුණු ගස්වලත් අසාමාන්‍ය සුදු පැහැ කුඩු වර්ගයක් පැවතීමයි. එපික් ක්වින් නගරයට සිදු වූයේ කුමක්ද යන්න එහි සුලමුල සොයා ගැනීමේ අටින් මයික් ප්‍රාදේශීය භාෂා පරිවර්තකයෙකුගෙන් සහාය ලබා ගන්නා ලදී. ඔහු ගීෂා ලොංගි නම් නැමැත්තෙක්. මෙම නගරයට ආසන්නම නගරය වුණු කාර්වේ නැමැති කුඩා නගරයට මයික්ව රැගෙන යන ගීෂාට අනුව හොල්මන් නගරයට ආසන්නතම මිනිස් වාසයක් සහිත නගරය වන්නේ මෙම කාර්වේ නගරයයි. ගීෂා පවසන ආකාරයට මෙම නගරයේ සිදු වූ විනාශය සහ නගරයට සිදු වූ කුමක්ද යන්න සම්බන්ධයෙන් නොයෙකුත් මත පවතින බව ඔහු මයික්ට ඉදිරිපත් කිරීමේදී ගීෂා නීතිඥයෙකු එසීකේ එන්සීනා බාසා හමුවීම හරහා ඒ මත මුනාද යන්න නගරෙන් පලා ආ නගරවැසියන්ගෙන් කට උත්තර මාර්ගයෙන් ලබා ගැනීම මෙහි අභිරහසේ සුළුමුළු සොයා ගැනීමට ඒවා වඩාත් ප්‍රයෝජනවත් විය. ඒ අනුව ඔවුන් දක්වන අන්දමට විල නගරයේ ගිල ගන්නට පෙර විලේ ජලය ඉහළින් අමුතු අයුරින් දීප්තිමත් එළියක් වී දෙන්න උවායයි නගරයේ පදිංචිකරුවන් බාසාට පැවසූ බව බාසා පවසයි. මෙම අදහස බොහෝ දෙනෙකුගේ අදහස වන නමුත් ඔහුගේ ඉදිරිපත් වීම වූයේ එසේ එළියක් තමන්ට දකින්නට නොලැබුණු බවයි. මේ ආකාරයෙන් අද්භූත එළියකින් අනතුරුව මහා ජල කඳ මගින් නගරය ගිල ගැනීමත් ඒ භූගෝලීය පෙරළියක් නිසා මේ මහා විනාශය සිදු වූ බවත් මයිට වැටහිණි. නමුත් අද්භූත කරැලිය සම්බන්ධයෙන් පවතින්නේ ප්‍රශ්නාර්ථයක්. නමුත් කරුණු අනාවරණයට ලක් කරන මයික් ගීෂාගේ මාර්ගයෙන් මපූචි නැමැති ස්වදේශීය ගෝත්‍රිකයන් ගැන අනාවරණයට ලක් කර ගැනීම තුළ ඔවුන්ගේ විශ්වාස සහ ඇදහිලි මත ඔවුන්ට පෙන්වා දුන්නේ විලේ ගුප්ත බලයක් ඇති බවයි. ඒ අනුව පෙනී යන්නේ මේ මහා නගරය යටවීමට ප්‍රථමව දීප්තිමත් ආලෝකයක් පැවතුන බවයි. කුචියන මෙම ආජන්ටිනාවේ ජීවත් වූ ගෝත්‍රිකයින් ඉදිරිපත් කරන ආකාරයට එපෙක් වෙන නගරය අයත් භූමිය ඔවුන් සැලකුවේ දේවත්වේනි. ඔවුන්ගේ ගුප්ත ඇදහිලිවලට අනුව මෙය ශුද්ධ වූ ස්ථානයකි. රෝග සුව කිරීමේ සුවිශේෂී හැකියාවක් මේ විලේ ඇති බව මපූචි ගෝත්‍රිකයන්ගේ විශ්වාසයක්. තවදුරටත් ඔවුන්ගේ පැහැදිලි කිරීම තුළින් මෙම ගුප්ත ආලෝකය පිළිබඳව තවදුරටත් ප්‍රශ්නාර්ථයක් ජනිත කරවයි. විලේ වතුර ඔවුනට ඔසුවකි. වැටිතුර සොයා බලද්දී විල කරතිය විලක් බව දැනගන්න ලැබුණි. ලොව සෙසු සාගරවලට වඩා දස ගුණයකින් මෙහි ලවණතාවයක් සහිත බව තහවුරු කරගන්නා ලදී. මිත්‍යා විශ්වාස නොව සැබවින්ම මෙහි සිදු වූයේ කුමක්ද ඒ පිළිබඳව අනාවරණය කර ගැනීම මයිකේ අරමුණ බවට පත්තිය. විල ජලයෙන් යටවී නගරය විනාශ වූ බව සත්‍යකි. විලෙන් ආලෝකය නිකුත් වීමද මෙහි පවත්නා නොවිසිදුණු අභිරහසකි. වසර 25කට පෙර සිදු වූ ඉතිහාස පුවත්පත් වාර්තා හා පැරණි ඡායාරූප ආදීන් තවදුරටත් විස්තර සොයා ගැනීම මත මයික් පැමිණෙන්නේ අසල්වැසි නගරයේ පුස්තකාලය වෙතයි. එහි පවත්නා විද්‍යාත්මක වාර්තා හරහා ඒවායේ සටහන් වී තිබූ අසාමාන්‍ය ස්වභාවක සංසිද්ධියක් හේතුවෙන් ජල ගැලීමක් සිදු වූ බවත් නොකඩවා ප්‍රචණ්ඩ වැසි ඇද වැටුණු බවත් නොගැමුණු විල්වල ජලය කැළඹුණු බවත්
ඒ හේතුවෙන් හටගත් ආ ප්‍රචණ්ඩ සුලන්වල බලපෑමෙන් ඉවුරු යටවීමක ලක්වි එපෙත්ෙන් නගරය මෙසේ විනාශයට ලක්වුණු බවයි විද්‍යාත්මක පැහැදිලි කිරීම්වල සටහන් වී තිබෙන බව මයිගේ අනාවරණය තුලින් සනාථ වන්නේ. ජල ගැනීමට ප්‍රථමව මෙම නගරයට ඔබෙන් වේල් ලක්විය. එය ජලය රැස්කිරීමට නොව නගරේ ආරක්ෂාව සඳහා ඉදිකර තිබුණේ අඩසඳක හැඩයකට. නගරේ යටවීම තුලින් සනාථ වන්නේ වේල්ල අසාර්ථක බවයි. ජල ගැනීමට ප්‍රථමව මෙම වේල්ල බිඳී යාමට ලක් වූයේ කෙසේද යන්න පිළිබඳව තවදුරටත් කරුණු අනාවරණය කරගන්නා මයික් එපෙක්වින් නගරේ ඉතිරි වූ එක් වැසියෙකු වූ 85 හැවිරිදී පාප්ලෝගේ අනාවරණය බෙහෙවින් ප්‍රයෝජනවත් විය. ඔහු දක්වන ආකාරයට මෙම වේල්ල අඩි 20යි උස අශ්වලාඩමක හැඩයකට වගේ ඉදිකිරීමට ලක්ුණේ. එය අවුරුදු 4ක් හොඳින් පැවතුන නමුත් වේල්ල හැදුවේ වැඩිපුර වතුර නගරයට කඩා වැදීම වලක්වාලන්නයි. එනම් මුදු ලොකු ගැටලුවකට මුහුණ දෙන්න සිදු වුණා යයි පාප්ලෝ පැහැදිලි කරන්නේ වේල්ල ඉදිකිරීමෙන් වසර ගණනක් එක දිගට නගරයට ශීත කාලයේදී මෙම වැසි ඇදහැ වැටීමත් සමග මෙම වර්ෂාපතනය අධික වී ඊට ඔරොත්තු දීමට නොහැකි වූ කල නිසි නඩත්තුකට ලක් නොවුණු මෙම වේල්ල අධික වර්ෂාපතනයත් සමග මෙම නගරය විලට එක්වුණු බවයි. 1985 වසරේ නොවැම්බර් 10 වනදා පීඩනයට ඔරොත්තු නොදුන් වේල්ල පුපුරා කැඩී ගියේය. පාප්ලෝ කළ විස්තරය අනුව ජල ගැලීම් හටගත්තේ විලේ සිදුවුණු අසාමාන්‍ය කැළඹීමකිනි. මහා විවසනය සිදු කළ ජල ගැනීම ගැන සාක්ෂි රැසක් මයික්ට ඇත. කෙසේ නමුත් විලට ඉහළින් විහිදුනා යයි පැවසෙන දීප්තිමත් ආලෝකය කුමක් දැයි පැහැදිලි කර ගැනීමට ඔහුට හැකියාවක් නොලැබුණි. ඒ අනුව ලොව නොවිසිදුණු අභිරහස් අතරට එපෙක්වින් හොල්මන් නගරයේද එක් විය. ගෝලාකාර ලෝකයේ නොදන්නා තතු විත්ති සොයා යන රේඩියෝ ගවේෂණය. රේඩියෝ ගවේෂණය දසික අද දසිකතරින් අපි කතා කළේ අබිරහස් එපෙක්වෙන් නගරය ගැනයි. අද වැඩසටහන නිෂ්පාදනය සහ සංස්කරණය උදාරි ලක්මිනි. වැඩසටහන් සහ නිෂ්පාදනය සහ පිටපත සචිනි සත්සරා. වැඩසටහන් නිර්මාණ දායකත්වයේ භාග්‍යවාසනා සමගින් නයනි මදුෂානි. වාර්තාමය හඬ දායකත්වයේ සමගින් මම තරුෂ ප්‍රනාන්දු. තවත් දවසක නැවුම් දැනුම සමග අපි ඔබව හමු වෙනවා. එතෙක් ප්‍රාර්ථනා කරනවා ඔබට සුවබර සතියක්. අයිබෝවන්.